අයිබුවන් සුබ දවසක්. අද අපි ඔබට කෙනෙන්නේ බුදුන් වහන්සේ ජේතවනාරාමයට පසුව වැඩිම කලක් වැඩ සිටි පූර්වාරාමයේ මිගරමාතු ප්‍රාසාදයේ කතාවයි. අපි මීට කලින් වීඩියෝ එකේ කතා කළා කවුද මේ පූර්වාරාමයේ සාදන්නේ කියන එක. ඒ ධනංජය හා සුමනා දේවියගේ දියණිය වුණු විශාකා උපාසිකාව විසිනි. ඇගේ කතාවේ ඉඳලා අපි ඉදිරියට මේ විස්තරේ බලාගෙන යන සවිස්තරාත්මකව. අපි ඔබට කලින් වීඩියෝ එකේ ප්‍රකාශ කළා මේ විශාකාව විවාහ වෙන්නේ සැවැත් නුවර මිගාර සිටුවරයාගේ පුතා වුණු පුන්නවර්ධන එක කියන එක. ඒ කතාවේ අපි ඔබට කිව්වා මේ පුන්නවර්ධන විවාහ වීමට සුදුසු කෙනා හමු වූ විට පළඳවන්න රම් මාලයක් මිගාර සිටුවරයා ඇතුළු පවුලේ අය යවුවා කියන එකත්. විශාකාවගේ ලක්ෂණ දැකලා ඒ ගිය පිරිස ඇයට මේ මාලය පළඳනවා කියන එකත්, ඒ මාලය පැළඳ සිටින පිළිරුවක් වර්තමාන රුවන්වැලි සෑය ඉදිරියේ තියෙනවා කියන එකත් කලින් වීඩියෝ එකේ අපි පෙන්නුවා. ඉතින් මෙහෙම තෝරා ගැනීමෙන් පසුව විවාහ වීමට පැමිණෙන ඇයට ඇයගේ පියා විසින් තවත් පළඳනාවක් කරලා දෙනවා. මේක තමයි මූලාශ්‍රවල මේල පළඳනාව කියලා හඳුන්වන්නේ. අතිශය බහුතරයක් දෙනා මේ මේල පළඳනාව කිව්ව ගමන් හිතන්නේ මේ මාලයක් කියලා. නෑ, මේ මේල පළඳනාව කියන්නේ අතිශය විශේෂ පළඳනාවක්. ඒ හිසේ සිට දෙපතුල දක්වා වැසෙන පරිදි පළඳන පළඳනාවක්. මේ පළඳනාව සාමාන්‍ය පුද්ගලයෙක්ට දරා සිටන්න පුළුවන් විදිහේ පළඳනාවක් නෙමෙයි. විශාල කාය සම්පත්තියක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනි මේ පළඳනාව දරන්න නම්. මූලාශ්‍රවල කියවෙන ආකාරයට විශාකාවට ඇත්තු පස් දෙනෙකුගේ ශක්තියට සමාන ශක්තියක් තිබෙන කාන්තාවක්. ඉතින් මේ පළඳනාව රත්රම්, මුතු, රිදි වගේ වටිනා ද්‍රව්‍ය වලින් සාදන්නක්. බෞද්ධ ඉතිහාසයේ මේ වගේ පළඳනාවක් පැළඳීමට ඉඩ ලැබූ තුන් දෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ විශාකාව, මල්ලිකා, බරණැස් සිටුදීනී කියන මේ තුන් දෙනා. ඉතින් දින බුදුන් වහන්සේ බැහැදැකීමට යන විශාකා උපාසිකාව විහාරයට ඇතුළෙද්දී මේ පළඳනාව ගලවා තමන්ගේ සේවිකාවට ලබා දෙනවා විහාරය ඇතුළට එය දාගෙන යෑම නුසුදුසුයි කියලා සිතන නිසා. නමුත් ඔවුන් නැවත පැමිණෙද්දී සේවිකාවට එය ගැනීමට අමතක වෙනවා තිබූ තැනින්. මේ බව දැනගත් විශාකාව සේවිකාව නැවත හරවා යවනවා එය රැගෙන ඒමට. නමුත් එක උපදේශක් සමග සාමාන්‍යයෙන් විහාරයට පැමිණෙන කෙනෙක්ගේ දෙයක් අමතක වී ගියහොත් එය නැවත ලබා දීමට ආනන්ද හිමියන් එය අරන් තබනවා ආරක්ෂිතව. ඉතින් බැරි වෙලාවත් මේ පළඳනාවත් එසේ අරන් තියලා තිබ්බොත් නැවත ගේන්න එපා කියන උපදේශය සමගයි ඇයෝ පිටක් කරන්නේ. මොකද විශාකාව එය එසේ සිදු වුණොත් එය සංඝ සතු කිරීමක් විදිහට සලකලා තියෙනවා. ඉතින් ආනන්ද හිමියන් එය පසෙක එල්ලා තියෙනව දකින සේවිකාව එය නැවත බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා හිස් අතින් පැමිණ විශාකාවට එය පවසනවා. එය විශාකාවට සැලකල විට ඇය එය සංඝ සතු කරන බව පැවසුවත් සංඝයා වහන්සේලාට එය පලක් නොමැති නිසා එය විකුණා සංඝයා වහන්සේලා උදෙසා යමක් කිරීමට ඇය තීරණය කරනවා. නමුත් නවකෝටියක් වටිනේ පළඳනාව ගැනීමට සමත් කෙනෙක් ඒ අසලකව නොමැති නිසා අවසානයේ ඇයම එය මිලදීගෙන ඒ නමකෝටියක් මුදල් සමග බුදුන් වහන්සේ හමුවට යනවා. එහිදී ලැබෙන උපදෙස් පරිදි භික්ෂූන් වහන්සේලා උදෙසා වාසස්ථානයක් කරවීමට ඇය නවකෝටියක් වියදම් කර බිම් කොටසක් ලබා ගන්නවා. තවත් නමකෝටියක් වියදම් කරමින් විහාරය තැනීම ආරම්භ කරනවා. මෙහිදී ඒ සඳහා ඇයට මුගලන් මහරහතන් වහන්සේගෙත් සහය ලැබෙනවා. මොකද උන්වහන්සේ ඍද්ධි සම්පන්න භික්ෂූන් අතරින් අගතැන්පත් නිසා. ඒ හේතුවෙන් කරත්තවලට හානියක් නොවි විශාල ගල් කණු, ගල් ගඩොල්, ලී වගේ ඉදිකිරීමට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය යොදුන් 50 60ක් වගේ දුරවල් වලින් ගෙනෙන බව සඳහන් කරලා තියෙනවා. මතක තබා ගන්න මේ කතාව. මේ ගෙන එන්නේ නිකම් මැටි වලින් සාදන ගඩොල් නෙමෙයි, ගල් ගඩොල් හා කණු. දැන් ඔබට මතක් වෙන්න ඕනි මේ විදිහේ ගල් ගඩොල්, ගල් කණු යොදාගෙන විහාර ආරාම සෑදුවේ කොහෙද කියලා අදටත් ඒ සාක්ෂි හමු වෙන්නේ කොහෙන්ද කියන එකත්. ඉතින් මේ විදිහට ඇයි විසින් ඉදිකරනු ලබන්නේ දෙමහල් මහා පායක්. එය යටි මහලේ ගබඩා හෙවත් කාමර 500කුත්, උඩු මහලේ කාමර 500කුත් වන සියලුම කාමර 1000ක් වන ප්‍රාසාදයක්. එහි මැද තමයි මැද ගබඩාව පිහිටන්නේ. ඒ බුදුන් වහන්සේගේ සුගන්ධ කුටිය නම් නෙවෙයි. ඒ බුදුන් වහන්සේට ධර්ම දේශනා කිරීමට ආසන පනවලා තිබූ කුටියකුයි. බුදුන් වහන්සේගේ සුගන්ධ කුටිය පිහිටලා තිබුණේ වෙනමයි. ඒ කුටිය වට කරලයි පසුව වර්තමාන රුවන්වැලි සෑ ස්තූපය ඉදිකරලා තින්නේ කියලා අපි මීට කලින් වීඩියෝ එකේ ඉදිරිපත් කළා. බුදුන් වහන්සේගේ සුගන්ධ කුටිය ඒ ආකාරයේ මිගරමාතු ප්‍රාසාදයේ මැදියේ සාදන්නේ නැහැ. ඉතින් මිත්‍රවරුනි, ඒ වගේම විශේෂ කරුණ මේ කුටි 1000 වත්තපුරා හැම තැනකම තැන තැන තිබුණු කුටි නෙමෙයි. දෙමහල් මහපාය තට්ටු දෙකේ එක් තට්ටුවක 500 බැගින් තිබුණු කුටි. කවුරු හරි ඔබට පෙන්වන නම් වත්තපුරා මෙන්න කුටි කියලා දැන් ඔබට බලා ගන්න පුළුවන් මූලාශ්‍ර අනුව මේ ඇත්තම කතාව මොකද්ද කියන එකත්, කවුද නිවැරදි කියන එකත්. මේ වැරදි මතය සමාජගත වුණේ පූජාවලිය ග්‍රන්ථයේ සඳහන් වන මැදගබඩාව කියන නමත් එක්කයි. නමුත් ඒ සඳහන් කරලා තියෙන්නේ මිගාරමාතු ප්‍රාසාදය තුල ඇති මැදගබඩාවක් ගැන මිසක් ප්‍රාසාදයටත් පිටින් වෙන කොහෙවත් තියෙන කුටියක් ගැන නෙමෙයි. මේ ඔබට අටුවාව පරිශීලනය කළොත් හොඳින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට නම මාසකින් නිම වෙන මේ මිගාරමාතු ප්‍රාසාදය තවත් නව කෝටියක් වියදම් කර
අත පැන්වත් කර සඟ සතුකොට පූජා කිරීම සිදුවෙනවා. මින් පසු සිදුවන එක්තරා සිදුවීමකින් අපිට තවත් වැදගත් කරුණ ටිකක් හෙළි වෙනවා. ඒ විශාකාවගේ මිතුරියක් ගෙනෙන පලසක් එලන්න තැනක් නැතුව ඇය හඬමින් සිටියදී ආනන්ද හිමි පවසනවා පාදෝනියත් පා පිස දමන තැනත් අතර අතුරල්න කියලා. පූජාවලියේ මේ පා පිස දමන තැන කියන එක හඳුන්වා ඇත්තේ සඳකඩ පහන කියලා. අටුවාවෙහි මේ සඳකඩ පහනක් ලෙස සඳහන් වෙන්නේ නෑ. ඉතින් සමහර පිරිසක් වර්තමානයේ අනුරාධපුර ඇති දැකුම් කලුම එතරම් ගෙවී නැති සඳකඩ පහන තිබෙන තැන පෙන්වනවත් අපිට බලාගන්න පුළුවන් මේ ඒ සඳකඩ පහන කියලා. නමුත් මිත්‍රවරුනි, ඒ කතා කරන්නේ මිගාර මාතෘ ප්‍රාසාදයට ඇතුළ වෙන ස්ථානයක තිබෙන තැනක් ගැන මිසක් තව වෙනම තැනක තිබෙන ස්ථානයක් නෙමෙයි. මුල් කාලයේ අර්ධකවාකාර කැටයම් රහිත ගලින් කර නිර්මාණයකුයි මේ පාපිස දමන ස්ථානය ලෙස භාවිතා වුණේ. මේ සියල්ල අවසන විශාකාව තමන් කළ පුණ්‍ය කර්මය නිසා සතුට පත්ත මිගාර මාතෘ ප්‍රාසාදයේ පැදකුණු කළ කතාවක් ඔබට මූලාශ්‍රවල බලාගන්න පුළුවන්. එහෙමනම් මේ ප්‍රාසාදය කොහෙද තියෙන්නේ? ඔබට මීට කලින් වීඩියෝ එකේ අපි පෙන්නුවා වර්තමානයේ ලෝහාමාපාය කියලා පෙන්වන ස්ථානේ. මිත්‍රවරුනි, මේ තමයි මේ මහාපාය තිබූ ස්ථානේ කියලා අපට මූලාශ්‍රණුව පෙනී යන ස්ථානේ. ඔබට අපි පෙන්නුවා කලින් වීඩියෝ එකේ රියන් 100ක ලෝහාමාපාය මේ නොවන බව සාක්ෂි සාධක සමගම. එහෙමනම් මූලාක්ෂර සාක්ෂි අනුව මේ තමයි ලෝහාමාපාය ආකාරයෙන්ම කුටි වලින් සමන්විත කාමර 1000ක් මැද ගබඩාවක් සහිත තට්ටු දෙකේ ඒ මිගාර මාතෘ ප්‍රාසාදය. මේ මහාපායන් දෙකේම ආකෘතිය එක සමාන වුණ නිසාම නෙවෙයිද අපිට වැරදුනේ පැටළුනේ මේ කතා දෙක. මේ දෙක වෙන්කර හඳුනාගත හැකි එකම විදිය පාදමේ භූමි ප්‍රමාණය අනුවයි. ඔබට කලින් වීඩියෝ එකේ අපි පෙන්නුවා ලෝහමාපායට අදාළ විශාලත්වයට වඩා මෙහි පාදම කොතරම් විශාල වෙනවද කියන එකත්. වර්තමාන රුවන්වැලිසෑයේ පූර්වාරාමෙම බව අපි කිව්වේ ඊටම සම්බන්ධ මේ මිගාර මාතෘ ප්‍රාසාදයත් ඒ අසලම තිබිය යුතු නිසාමයි. මේ තරම් ගැලපෙන සාක්ෂිය ඔබට ඉන්දියාවෙන් තියා මේ මුළු සක්වලින්වත් හොයාගන්න හම් වෙන්නේ නැහැ. සිතා බලන්න මේ තරම් ගැලපෙන සාක්ෂි ඉන්දියාවෙන් හමුවෙන්නේ නැත්තේ ඇයි කියලා. සමහරු නම් කියන්නේ සතුරු ආක්‍රමණ නිසා විනාශ වුණා කියලා පූර්වාරාමේ. නමුත් තියෙන ගැටලුව එතනම ළඟ තිබෙන ජේතවනාරාමේ ඉතිරි කළා සතුරු ගඩොලක්වත් ඉතිරි නොවෙන්න මිගාර මාතෘ ප්‍රාසාදයේ ඇතුළු පූර්වාරාමේ බිමට සමතරා කරලා දැම්මද? එහෙමනම් පැහැදිලිවම මූලාශ්‍රවල ගල් ගඩොල් කණු යොදාගෙන කළා කියන නිර්මාණයේ එක ගල් කණුවක්වත් එක ගල් ගඩොල්ලක්වත් ඉන්දියාවේ නැත්තේ ඇයි? තවත් සාක්ෂිය ඕනිද ඔබට ඉන්දියාවේ මේ දේවල් නැති වුණේ ඇයි කියන්න? ඉතල බලන්න ඔබ. හැමදාම වගේ අපි කියන්නේ මේ කියන කිසිම දෙයක් ඔබට එකවර පිළිගන්න කියලාවත් බැහැර කරන්න කියලාවත්. අපි ඔබට කියන්නේ මූලාශ්‍රණුව ගවේෂණය කරන්න කියලා. ඒ ගලපලා බලන්නේ ඉන්දියාවට ගැලපෙනවද කියලා. ගැලපෙන්නේ කොහෙටද කියලා සිළුම පිරිස්වල සිළුම මතවාද සමග ගවේෂණය කරන්න. පිළිගත යුත්ත නොගත යුත්ත ඔබටම තීරණය කළ හැකි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.